අද මම කතා කරන්න යන්නේ මේ හස්තරේඛා ශාස්ත්‍රය. පාමිශ්‍රි. මේ පාමිශ්‍රි කියන සබ්ජෙක්ට් එකේ මම ඉගෙනගෙන තියෙන්නේ ලංකාවේ පොත්වලින් නෙවෙයි. ඉංග්‍රීසි බුක්ස් වලින් ඔක්කොම 1800 ගණන් වල ලියපු කම්පිටිෂන්, බෙස්බරෝල්ස්, ડોક્ટર විලියම් බෙන්හෑම්, කයිරෝ ඒ වගේ තවත් ගොඩාක් පොත් වලින් තමයි ඉගෙනගෙන තියෙන්නේ. ඒව බලලා ඒව ඊට පස්සේදී මම මිලියන ගාණක් මේ වෙනකොට 70 ඉඳලා බලලා ඉගෙනගෙන තියෙන අලුත් රේඛා ගොඩාක් හොයාගෙන තිනවා. අලුත් ලක්ෂණ ගොඩාක් තියෙනවා. ඒ චිත්‍රයේ දැන් පෙන්වන චිත්‍රයේ ඒ ලක්ෂණ පෙන්වුම් කරලා තිනවා. ඒ ඉස්සලා පෙන්නලා තිනවා මේ සුබ ලක්ෂණ වෙනම පෙන්වලා තිනවා. අසුබ ලක්ෂණ වෙනම පෙන්වුම් කරලා තිනවා චිත්‍ර දෙකක්. එතකොට මේ ධනවත් වෙන්නේ කොහොමද කියන එක තමයි අද ප්‍රධාන සාකච්ඡාව. සල්ලි ගොඩක් හොයන්නේ කොහොමද? ලොතරැයියක් කොහොමද ඇදෙන්නේ? කාටද සල්ලිකාරයෙක් වෙන්න පුළුවන්? කොහොමද වෙන්නේ? කවද්ද වෙන්නේ? කොයි වයසින්ද වෙන්නේ කියන එක තමයි අපි මේ සාකච්ඡා කරන්න යන්නේ. එතකොට අපි ඉස්සෙල්ලම ගත්තපුවාම මේ හුළු ඇඟිල්ලයට පෙන්නුම් කරලා තියෙනවා මේ තන ඉරක් ඇතුළ මේ විසුබල සලකුණු කියන චිත්‍රයේ under the little finger there's a vertical line. එතකොට ඒ සිරස් රේඛාවෙන් පෙන්නුම් කරන්නේ අන්න ඒකේ එහෙම රේඛාව ඉතා දුර්ලභයි. ඉතාම දුර්ලභයි හැමෝගේම අතේ නැහැ. අන්න එහෙම රේඛාවක් තියෙනවා නම් ඒ ඇයට හරි ධනලාභයක් ලැබීමේ වාසනාව පෙන්නුම් කරලා තියෙනවා. හැබැයි විවාහ රේඛාව කැපෙන්න බෑ. ඒ හුළු ඇඟිල්ල ළඟ වැටෙනවා තිරස් රේඛා විවාහ රේඛා. විවාහ රේඛා නොකැපි ඊට මෙහාට වෙන්න තියෙන්න ඕන. ඒක එකක්. එතකොට ඊළඟ රේඛාව වෙන්නේ මේ කෙනෙකුට කෙනෙක් රක්ෂාවක් කළ මහන්සි වෙලා රක්ෂාවක් කළ මාතික වැටුවක් ගන්නෝ ඒ ධනය නෙවි. තවත් කට්ටියක් ඉන්නෝ ඒ ඇයට ගොඩක් සල්ලි හම් වෙනවා පහසුවෙන් ඊසි මනී. ඊසි මනී කියලා එකක් තියෙනවා. ලේසින් පහසුවෙන් සල්ලි එනවා. පොඩ්ඩක් වැඩ කරාට විශාල වශයෙන් මුදල් එන කට්ටියක් ඉන්නවා. ඒ ඇයට ලොතරැයියක් දෙන්න පුළුවන් ඕන මොහොතක. හැබැයි ලොතරැයියක් අදිනකොට විශේෂයක් තියෙනවා. කෝටි පහේ පළවෙනි තෑග්ග හම්බ වෙනවා නම් අතේ පෙන්නුම් කරන්නේ එයාගේ දැනට තියෙන වත්කම කෝටි පහට අඩු නම් පමණයි. එයා ළඟ තියෙනවා නම් කෝටි 70ක් කෝටි 25ක් 30ක් 40ක් තමන් සතුව වස්තුව තියෙනවා නම් කෝටි දෙකක් ඇදුනට අටේ වැටෙන්නේ නැහැ. මොකද එයාගේ කෝටි දෙකෙන් එයාගේ ජීවිතේ වෙනස් වෙන්නේ නැහැ. එයාට ඊට වඩා ගොඩාක් ශ්‍රද්ධ තියෙනවා. එතකොට එයාගේ අතෙන් එයාක ඒක සඳහන් වෙන්නේ නැහැ. මොකද එයාගේ ජීවිතේ ඒ මුදල් ලැබිලා ජීවිතේ වෙනස් වෙනවා නම් පමණයි අතේ වැටෙන්නේ. කෝටියකට අඩු ධනයක් තියෙන කෙනෙක් ඉන්නවා නම් එයාට කෝටියක් හම්බුනොත් එහෙම එයා මොලේ කල්පනා කරලා එක්කෝ ගෙයක් ගන්නවා, එක්කෝ ඉඩමක් ගන්නවා, ඒ වගේ දෙයක් කරනවා, එක්කෝ බිස්නස් එකක් ව්‍යාපාරයක් පටන් ගන්නවා නම් ඔන්න එතකොට අතේ වැටෙනවා. ඒ වගේම තමයි සමහරුන්ට කෝටි පහ හම්බෙලා ඒ කෝටි පහ අවුරුද්දක් යනකොට ඉවර කරලා ආයි පරණ කම්කරු රස්සාවට මාපු කට්ටිය ඕන තරම් ලංකා ඉතිහාසයේ ඉන්නවා. ඒකත් අතේ වැටෙනවා වෙනම. එහෙම කරනවාද හරම කරනවාද කියලා. තමන් හරියට හොඳට වීඩම් කරනවද නරකට වීඩම් කරනවද කියලා ඒකත් පෙන්නුම් කරනවා. එතකොට ජීවිතයේ සල්ලි තියෙන කෙනෙක් බොහොම පහසුවෙන් සල්ලි හම්බ කරන කෙනෙක් කෝටි ගණන් තියෙන කෙනෙකුගේ අතේ රේඛා පෙන්නුම් කරලා දිනවා. මෙතන මේ සුබ සලකුණු කියන එකේ යටතේ තියෙනවා මේ DD කියන දෛව රේඛාව. මේ DD කියන දෛව රේඛාව එක දිගටම මේ මෙතන බ්‍රේස්ලට්ස් කරා අල්ලේ අගටම යනවනම් DD කියන රේඛාව ජීවන රේඛාවට යා නොවි තියෙනවා නම් අන්න ඒ ඇයට කොමත් සල්ලි තියෙන කට්ටිය කොමත් හම්බ වෙනව කොහෙ ගියත් හම්බ වෙනකොට ලොකු මුදල් හම්බ වෙන කට්ටිය එක්ක රට ගිහිල්ලා එක්ක ලංකාවේ හිටියත් මොනව කරත් බොහොම පහසුවෙන් හම්බ වෙනවා සල්ලි කියන එක. නමුත් මෙන්න මේ දෛව රේඛාව පටන් ගන්නව නම් අර මේ RR කියලා ජීවන රේඛාවෙන් RR කියලා ජීවන රේඛාවෙන් පටන් ගන්නව විදියට තියෙනවා නම් ඒ ඇයට සිද්ධ වෙන්නේ මහන්සියෙන් හම්බ කරගන්න. ඒ ඇයට RR කියන රේඛාවයි DD කියන රේඛාවයි දෙකම පිටන්නේ නැහැ. RR කියන රේඛාව ඩයිබර් රේඛාව ජීවන රේඛාවෙන් පටන් ගත්තොත් DD කියන රේඛාව පිටන්නේ නැහැ. දෙකම පිටපු අයත් ඉන්නවා. මට එක්කෙනෙක් පමණක් මේ වෙනකොට කලාතුරකින් හම්බ වෙලා තියෙනවා. එයාට තාම වයස 20යි. එයා ලොකු වුණාම තමයි ඒකේ ප්‍රතිඵල බලා ගන්න පුළුවන් වෙන්නේ.
එතකොට එයාට දැන් මේ ඩීඩී දින රේඛාව දින කටේට ඕන මොහොතකට වතරය ඇදෙන්න පුළුවන්. නමුත් මෙන්න මේ RR කින රේඛාව තියෙන කෙනෙකුට ඊට අදාළ වයසේදී ලොතරැයියක් ඇදෙන්න පුළුවන් විශාල මුදලක් ලැබෙන්න පුළුවන් එතෙන්දී ලැබෙන්න පුළුවන් මොකද එතෙන්දී එයාගේ මේ ඒ ලැබිලා එයාගේ ජීවිතේ ඉතින් පස්සේදී වෙනස් වෙන්න පටන් ගන්නවා ඉතින් පස්සේ මේ ධාරාට රේඛාවක් එනවා එයා ඉදමක් ගන්නවා නම් ඒ විදිහට එනවා එයා විනාශ වෙලා යනවා නම් අනිත් පැත්තට රේඛාව වැටෙනවා ওই විදිහට මෙන්නුම් කරලා තියෙනවා රේඛා ඒ වගේම තමයි මේ F කියන එක ලක්ෂණය F කියන එක F F වලින් මාක් කරලා තියෙනවා මේ මුඩු ඇඟිල්ල යට තියෙනවා මේ කතිරයක් මුදුල ඇඟිල්ලයට මේ කතිරයක් බොහොම ක්‍රස් එකක් කතිරයක් බොහොම කලාතුරකින් වැටෙන්නේ මට මොන ගැහිදම නැහැ මේ වෙන දෙයක් අන්න ඒ වගේ අයට ලැබුණත් ඒ අයට මේ ලොතරැයි දිනු ලැබෙන්න පුළුවන් F කියන කතිරේ මුඩු ඇඟිල්ලයට වැටුණොත් ඒකට ලැබෙන්න පුළුවන් ඊළඟට AA මේ AA කියන රේඛාව AA කියන රේඛාව ඇවිල්ලා මේ මේ සුළු ඇඟිල්ලයට මම කලින් කිව්වා ඒකත් ධනවත් වෙන රේඛාවක් ඒක විවාහ රේඛාව අනුකපී තියෙන්න ඕන ඊළඟට අනිත් රේඛාව තමයි මේ XX ඒක ඉතාම දුර්ලභයි very hard to find XX XX කියලා කියන්නේ මේ මේ ජීවන රේඛාවට පිටිපස්සෙන් මහා පටැඟිල්ලට යටින් ජීවන රේඛාව අග ඉඳලා දබරැඟිල්ල තෙක් ගමන් කරනවා XX කියන රේඛාව මේ සිරස් රේඛාවක් පෙන්වන්න කරලා තියෙනවා ඒක වැඩලා දිනනවා නම් ඒ ලොසරය දිලිමක් ජයග්‍රහණයක් ලබා ගන්න පුළුවන් හැකියාව පෙන්වන්න කරලා දිනනවා ඒ රේඛාත් ඉතා දුර්ලභයි ලබා ගන්න කියලා කියන සිද්ධ වෙනවා මේ මහපටැඟිල්ලට තවත් එකක් තියෙනවා ඉසර් 3 කියලා රතුපාටින් ප්‍රනාම් කරලා දිනනවා අර උඩට ගිය XS රේඛාව කපාගෙන හරහට යනවා ඉසර් 3 කියලා ඒ රේඛාව තිබුණත් ඒ අයටත් ධනවත් වීමේ වාසනාව ලැබෙනවා ඊට කඩන් ගන්න හම්බ වෙනවා ඒ වාසනාව හම්බ වෙනවා ඒකෙන් යම් කිසි විශාල ප්‍රතිඵලයක් ලැබෙනවා ඒ අයට මණික් වාසනාව පෙන්වනවා නිවාස ලාභ පෙන්වනවා මණික් ගන්න කට්ටිය ඉන්නවනම් මේ ඉසට්‍රි කියන රේඛාව තියෙන්න ඕන එතකොට මණික් වාසනාව පෙන්වුම් කරලා තියෙනවා ඒ අයට මණික් වාසනාව ලැබෙනවා ඒකේ කිසි කතාවක් නැහැ ඊළඟට මේ රවි රේඛාව මේ මුඩු ඇඟිල්ලයට මේ JJ කියන එක JJ කියන රේඛාව මුඩු ඇඟිල්ලයට රවි ඇඟිල්ලයට පල්ලෙහාට මෙනවනම් දිගටම පල්ලෙහාටම ඒ කියන්නේ මෙන්න මේ ආකාරයට පල්ලෙහාටම මෙන්න මේ ආකාරයට පල්ලෙහාට මෙනවනම් මේ විදිහට පල්ලෙහාට මෙනවනම් ඒ අයටත් ලොසරය දිරිමු අනිවාර්යයි ඒ අයගෙත් මේ විදිහට ධෛව රේඛාව මේක ජීවන රේඛාවට සම්බන්ධ නොවි දිගට මෙන්න ඕන. එතකොට ඒ අයටත් ධන වාසනා අනිවාර්යයෙන්ම පෙන්වුම් කරනවා. එතකොට මේ තවත් දුර්වල රේඛාවක් තියෙනවා. ඒක බොහෝ වෙලාවට ලොකු ජයග්‍රහණේ නැහැ අයට පමණයි පිහිටන්නේ. ඊටාම කලාතුරකින් හැමෝටම පිහිටන්න ක්‍රමයක් නැහැ. මොකද හැමෝටම පිහිටුවොත් ඒක හැමෝටම ලොතරේ ඇදෙන්නේ නැහනේ. එතකොට එක්කෙනාට යැදෙන්නේ. එතකොට මේක පෙන්වලා තියෙනවා මෙන්න මේ රවි ඇඟිල්ල, මුඩු ඇඟිල්ල. එතකොට මේ රවි ඇඟිල්ලේ මම මාක් කරලා තියෙනවා, ලකුණු කරලා තියෙනවා මේ ඉසට් කියලා සිරස් රේඛාවක්. දෙවෙනි පුරුකත්, තුන්වෙනි පුරුකත් මැදින් යන ඉසට් කියන රේඛාවක්. මේ ඉසට් රේඛාව තියෙන කට්ටිය වාසනාවන්තයි. ඒගොල්ලන්ට ලොටරි ලක් පෙන්වන්න කරනවා, ඉඩකඩම් ලාභ, භූමි ලාභ, අරවා මේවා. ඒවා ලොතරැයි මාර්ගයෙන් හෝ ඕනෑම මාර්ගයෙන් ඒගොල්ල ලොකු විශාස ධනවත් වෙනවා. කෝටිපතියන් වෙන්න පුළුවන් ඒ අයට. එයාට කෝටිපතියන් වෙන්න පුළුවන් රේඛාවක් ඒක ඉතා දුර්ලභ රේඛාවක් පෙන්වන්න කරලා තියෙන්නේ. ඒ වගේම තමයි ඒ සල්ලි හම්බුණාට ඒ ඉරට උඩින් ඒ මුඩු ඇගිල්ල උඩ පුරුකේ කතර සලකුණක් වැටුණා. කතිර සලකුණක් වැටුණොත් අර ඕවා කුරෙන් පෙන්නුම් කරලා තියෙන මේ කතිර සලකුණ වැටුණොත් ඒ ඉරක උඩින්
ඒ හම්බෙච්ච මුදල් ඔක්කොම නැතිනාස්ති කර ගන්නවා. ගෞරවය නැති කර ගන්නවා, සල්ලි නැති කර ගන්නවා. ඒවා විනාශ කර ගන්නවා. හම්බෙච්ච සල්ලි කොච්චර අර කියාපු දේවලින් හම්බුණත් ඒව අවසානයේ ඒව ඔක්කොම නැති කර ගන්නවා. ඊළඟට ඒකේ පෙන්නුම් කළ තාත්‍රිකාවක් පෙන්නුම් කළ දිනවා මේ මැද ඇඟිල්ල කරා ගමන් කරනවා. මේ ශනි ඇඟිල්ල, සෙන්සර් ඇඟිල්ල කරා මානසික රේඛාව පැත්තෙන් දිලා ගමන් කරනවා. KK වලින් රේඛාවක්. KK රේඛාවක් ගමන් කරනවා. ඒ KK රේඛාව හම්බුනොත් එහෙම අර හම්බෙච්ච සල්ලි ඔක්කොම ටික නැති කර ගන්නවා. කොච්චර සල්ලි හම්බ කරත්, කොච්චර සීපැදුනත්, කොච්චර ධනවත් වුණත් ඒ ඔක්කොම නැති කරගෙන ධන හානියට බවට පත් වෙනවා. ඒ අරුණහම ඒ විශාල ධනලාභ පෙන්නුම් කරනවා. රවි රේඛාව මුඩු ඇඟිල්ල යටින් යන JJ කියන රවි රේඛාව දිගටම පල්ලෙහාට ගමන් කරලා චන්ද්‍රමණ්ඩලයේ පැත්තට ගමන් කරනවා නම් ඒ ආයෙට පිටරට ගිහිල්ලා විදේශ රටවල් වල ගිහිල්ලා ඒත් සල්ලි හොයන්න පුළුවන්, විශාල වශයෙන් ධනවත් වෙන්න පුළුවන් හැකියාව පෙන්නුම් කරලා තියෙනවා. එතකොට ඒ රේඛාව, ඒ රවි රේඛාව, JJ කියන රේඛාව පල්ලෙහාටම ඇවිල්ලා චන්ද්‍රමණ්ඩලයේ පැත්තට, ඒ කියන්නේ මේ U කියන පැත්තට ගමන් කරනවා නම් ඒ ආයෙ පිටරට ගිහිල්ලා බොහොම හොඳට එහෙ පුරවැසි භාවය අරගෙන හොඳට ධනවත් වෙන්න පුළුවන්, සල්ලි හොයන්න පුළුවන් ප්‍රා ලක්ෂණයක්. එතකොට මේ මුදල් ගැන අපි ලැබෙන ක්‍රම අපි සාකච්ඡා කරා. ඒ කොච්චර හම්බුලා, කොච්චර ගිහිල්ලා මේ කෝටි ගණන් හෙව්වත් වැඩක් නැහැ. මේ ඒ සල්ලි වැය වෙන කට්ටිය, වැඩිපුර කට්ටිය ආශ්‍රය කරන කට්ටියට බෑ මුදල් ඉතුරු කරලා ධනවත් වෙන්න බෑ. ඒක හොයාගන්න ක්‍රමයක් තියෙනවා. ඒ ධනවත් වෙලා වෙනවා නම් තරමක් දුරට තමන් අන් අයට මුදල් නොදෙන්න ඕන. අන් අයට මුදල් නොදෙන්න ඕන. එතකොට වැඩිපුර කට්ටිය ආශ්‍රය ගන්න හොඳ නැහැ. ආශ්‍රය කරොත් ඒගොල්ලෝ වංචා කරනවා, තමන්ගා සල්ලි දිනවා කියලා දැනගත්තාම ඒක බලාගන්න ක්‍රමයක් තියෙනවා. මේ ඇඟිලි ටික මෙන්න මෙහෙම තියෙනවා නම් එකට යාවෙලා, මෙන්න මේ විදිහට එකට යාවෙලා තියෙනවා නම් මෙන්න මේ මහපටන් ඇඟිල්ලත් මේ ඇඟිල්ලත් අතර ත්‍රිකෝණයේ අංශක 30ක් 35ක් වගේ තියෙනවා නම් ඒක තමයි ප්‍රශස්ත පිහිටීම, ideal video. මේක මෙහෙම වෙලා මෙහෙම කරොත් එහෙම මේ වගේ ඇඟිලි දින කට්ටියට සල්ලි කොච්චර හම්බුණත්, කෝටියක් හම්බුණත් වැඩක් නැහැ. දවස් 3-4 ඉවර වෙනවා, යාළුවා ආශ්‍රය කරලා ඒ සල්ලි ඉවර වෙනවා. ඒගොල්ලන්ගේ හිත හොඳ වැඩි. එතකොට ඒ ඇඟිලි මේ විදිහට මෙන්න මේ ගන්නට මේ අතර කෝණය අංශක 60ක් වගේ වෙන්න තියෙන ඕන. ඇඟිලි අතර මේ හිදස් තියෙන ක්‍රමයක් නැහැ. හිදස් තියෙන කට්ටියට සල්ලි වීදම් වෙනවා. සල්ලි වීදම් වෙනවා, ඒක පිනට දෙනවා, ඒ විදිහට දෙනවා, මේ කරනවා, ගොඩක් කට්ටිය ආශ්‍රය කරනවා. හැමෝටම විස්තර කියන්න ගිහිල්ලා ඒයි නැටි කරගන්නවා. මෙහෙම ඇඟිලි දින කට්ටියට කොහොමවත් බෑ සල්ලි තුර ගන්න. ඒගොල්ලෝ අවංක වැඩි, හැමෝම ආශ්‍රය කරනවා, යාළුවෝ ගොඩයි. ඩක් ගාලා මේකයි, මේක අංශක 90ක් නම් පිනට දෙනවා. මෙතන ඒක අංශක 90ක් වුණත් එහෙම මේ ගැප් එක මහපට ඇඟිල්ලත් එක ඒගොල්ලෝ පිනට දෙනවා. මේව කරනවා අනිවාර්යයෙන්ම ඒ අයට කෝටියක් හම්බුණත් මාස 2-3ක් යනකොට ඒ කෝටිය ඉවර වෙනවා. ඒක තමයි ප්‍රධාන ලක්ෂණය. ඒ මුදල් මුදල් ඉතුරු කරන ලෝභ කට්ටියගේ ඇඟිලි යා වෙලා තියෙන හැම වෙලාවෙම යා වෙලා තියෙන. මේක මේ ගානටම යා වුණොත් එහෙම එයා ඇවිල්ලා මිනිමරුවෙක් වෙන්න පුළුවන්. ඒ හින්දා ඒක ප්‍රශස්ත ඇංගල් එක වෙන්නේ, කෝණේ වෙන්නේ අංශක 30ක්. අංශක 90ක් වැඩි. අංශක 30 තමයි නියම ගාන. මේ ඇඟිලි යා වෙලා තියෙන්න ඕන. එතකොට තමයි ඒ ඇයිට ධනවත් වීමේ, මුදල් ඉතුරු කිරීමේ හැකියාව බව දෙන්නේ. ඒ ඇයි තමයි මුදල් ආරක්ෂා කරන්න හැකියාව තියෙන්නේ. මිනිස්සු අඩුවෙන් ආශ්‍රය කරපු ධනවට ධනයත් ආරක්ෂා වෙනවා කියන එක තමයි කියන්න සිද්ධ වෙන්නේ.